නමෝබුද්ඩා නමුබුද්ධා නමෝබුද්ා නමෝබුද්ධ මාමේ වුණාව භාවනාසු පවාසී පින් අත්ස්වාමීන් වහන්ස අපට අනුකම් පා පිණිස අප භාග්‍යතුන් වහසේ දේශනා කොට වදාලළ උතුම් ශ්‍රී සත් න් මේ අපට මනා කොට දේශනා කොට බදාන සෙක්වා. සාදු සාදු සාදුුසාදුු සාදුු සාදුු නමුතස්සෙ භගවතුරහතු සම්මා සම්බු්ධස්සේ නමුතස්සෙ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුතසෙ භගෙවත අරහතු, සම්මා සම්බුද්ධස්සේ, बुद्धं शरणं गच्छामि धं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धमं शरं ග්චමි දෘතියම්පි සංගංසරනං ගච්චාමි තතියම්පි බුද්ධංසරනං ගච්චා තතියම්පි දම්මන්සරනං ග්චමි තතියම්පි සංගංසරනං ගච්චාමි සාදුුසාදුු පන්සේ සමාදන්ගන්න සතුන්මැරීමෙන් වැලකීම නම් වූ සිල්පදය සමාදන් විමි සුරකම් කිරීමෙන් වැලකීම නම් වූ සිල්පදේ සමාදන් විමි වැරදිකාම සේවනයෙන් වැලකීම නම්මුූ සිල්පදේ සමාදන් විමි බොරුකීමෙන් වැලකීම නම්මු සිල්පදේ සමාදන් විමී ත් පැන්හා මද්‍රව්‍යභාවිතයෙන් වැලකීම නම් වූ සිල්පදේ සමාදන් විමි උතුම් තිසරන සහිතව මා සමාදන්නු සීලය මේජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාරදුකින් නිදහස් වීම පිණිසද උපකාරවේවා සාදුු සාදුුසාදුු නමස්කාරවේවා, බුදුරුවනට සෙමෙදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනෙට, සමද සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනෙට සැමදාමහා සංග සරනයමි නමස්කාරවා තුනුරු ම දාතිසාරන සරනයමි සාදු සාදුු ගරුතර මහා සංගරත්නින් අවසරයි ස්්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසත් අපිමි සූදානන් වෙන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ මේ මහා බද්‍ර කල්පයේ සතරවෙනුව ඔ පහළ වී වදාළ අපගේ ශාස්ෘන් වහන්සේ විසින් ලෝකානු කම්පාවින් ජීවිතාව බෝධය පිණිස දෙව් මිනිසුන්ට දේශනා කරපු ඒ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් බිඳ ශ්‍රවනය කරලා අපේ ජීවිත වලට ඒ ධර්මයෙන් යහපතක් ගන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා සතලිස් පස් වසරක් මහා අනුකම්පාාව දෙවිමිනිසුන්ට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ජීවිතයක් සැපවත් කරගන්න අමා මහ නිවන සාක්ෂත් කරන්න ධර්මයේ දේශනා කළ ධර්මය බදුරජාන් වහස දේශනා කළ පඥ්ඥාවන්තස්සායන් දහමු මේ ධර්මය ප්‍රාඥාවන්තයන්ටයි තියෙන්නේ මේක ප්‍රඥඥාවන්තයන්ට දකින්න පුළුවන් ධර්මයක් නායන් දම්මූ දු ප්ඥස්සාති මේක ප්‍රඥාව නැති දුස්ප්‍රාඥ්ඥයකුට දකින්න පුළුවන් දහමක් නොවෙේ එතකොට ඒ ධර්මයට සිත් පහනනේ නුවනැති දෙවියන්ගේ නුවනැති මිනිසුන්ගේත් ඒ නුවනැති කියෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය කෙරෙහි සිත පහදුව ගන්න බුදුරජාණන් වහන්සේ විසින් මේ දෙව් මිනිසුන්ට දේශනා කරපු ධර්මය ස්වාකාත ධර්මයක් මේකේ මුල්මැන්තාග පිරිසුදුවි පරිපර්ණ වසයෙන් නිවන් මග පෙන්න ලදීල තියෙනවා පරිපූර්ණ වසෙන් ජීවිතය සැපවත් කරනු මග පෙන්නල දීර තියෙනවා කියලා පහදින්නේ කවු්ද නුව නැති කෙනා. එනකට මේ ධර්මය සන්දිිට්ටිකයි මේ ධර්මය කාලයකට අයිතිකක් නොවෙයි කියලා ය එය සිීත පහදුව ගන්නවා. බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනාකදයි ඇවිත් බලන්නය කියලා විවෘතව කට නුවනැති කෙනෙකුට මේ ධර්මයට පිවිසිලා ඒ ධර්මය කාතුලින් ද දැක්ක යුත්ත තමාතුලින් දකින ඒ ඕපනයික ධර්මය අනුගමනය කරද දිී වුවනැති කෙනාට ඒ ඒ ප්‍රමාණයට ඒ ධර්මය ප්‍රත්්‍යයක්ෂ වෙන අවබෝධ වෙනවා. තින් බුදුරජාණන් වහන්ස බුදුරජාන් වහස ශ්‍රාවකයා ගැන වෙන මෙහෙම දේශනා කළ යතා සංකාර දහනස්මිින් උද්ජි තස්මිින් මහාපති පදුමන් තත්ත ජායේත සුචි ගන්දම් මනෝ රමන් නාස වදාලා. පාරයිනයේ කුණුකසට දාන මඩවගුරක. ඒ මඩවගුරේ හටගත්ත නෙළුම් පැළයකින් ලස්සන නෙළුමක් පැනනගිනෝ. ඒ නෙළුම මඩවගුරින් පැන නැගුණාට නෙළුම පිබුදුනාට පස්සේ සුචිගන්දන් ගොඩා සුගන්දය ිහිදවා එළඟට නෙළුම මනු රමක් මනෝ රම්යයි. බුදුරජාණන්හස දේශනා කළා ඒවගේ තමයි කියනවා මේ අන්ද බාල පෘථක්ජනලෝකී බුදුරජාණන් වහසගේ ශ්‍රාවකයා බුදුරජාණන් වහසගේ ධර්මය අනුගමනය කරලා මේ අන්ද බාල පෘථක්ජනයන් ඉක්ම අයනවකිී නො අතිරෝචචති පං්ඥාය සම්මා සම්බුද්ධසාාවකෝ ොකද ඒ අද බාල ප්‍රතක්ජනයව ඉක්මයන්ද ප්‍රඥාවෙන් ජීවිතයේ දකින විදිහෙන් අන්ද බාල ප්‍රතක්ජනයන්ව ඉක්මවා යනවා සම්මා සම්බුදු රජුන්ගේ ශ්‍රාවකයා. තර බුදුරජාන්හන්සගේ ශ්‍රාවකෝ ලෝකයේ දිහ බැලුවේ සාමාන්‍ය මිනිස්සුන් ලෝකයේ දෙස බලන විදිහට නොවෙයි නුවනින් ඒ නුවන කවු දෙ ලබා දුන්නේ ඒ භාගගත්තුූ අරහත් ව සම්මා සම්බුදුරජාණන් වහන්සේ තින්ඒ සම්බුදුරජාණන් වහන්සේ අපගේ නුවන පාදාගැනීම පිණිස අපට ජීවිතයේ දෙස බලන විදිහ පෙන් අදීපු හරි සුන්දර දේශනාව මේ දේශනාව අන්තර්ගත වෙන්නේ සංයුත්ත නිකායේ හතරවෙනි පොත් වහන්සේගේ වේදනා සංයුක්තයේ සල්ල සූත්‍ර දේශනාව තමයි අදපි කතා කරන්නේ සල්ල සූත්‍රය කියලා කියන්නේ ගැන වදාළ දේශනාව බුදුරජාණහසේ මේ දේශනාවේ මෙ මේ විදිහයට. අස්සුතුවා භික්කවේ පපුතුජ්ජනු සුකම්පි වේදන වේදීති. මහනිනි අස්ෘතුවත් පෘථක්ජනය සැපවිදීමත් විදිනවා. දුක්කම්පි වේදන වේදීති. දුක්විදත් විදින. අදුක්කම සුකම්පි වේදන වේදිීති දුක් සැප රහිත වූ උපේක්ෂාවත් විදිනවා. නඟට සුතවා භික්කවේ අර සාවකෝ මහනිනි ස්ෘතවත් ආර්ය ශ්‍රාවකයාත්. සුකම්පි වේදනං වේදීති සැපවිඳීමත් විදිනවා දුක්කම්පි වේදනං වේදීති දුක් විඳීමත් විදිනවා අදුක්කම සුකම්පි වේදන වේදීති අ දුක්කම සුක වූ උපේක්ෂාවත් විදිනවා. ත්‍රභික්කවී කෝ විසේසුවෝ. කෝ අධිප පායු කින් නානා කරනක් මහනනිඉතින් මොකදද ෝකේ විශේසේ මොකක්ද විවිධත්තේ මොකදද තියන විශේෂකාරණය සුතවතව වරිය සරාවකස්ස සෘත්තවත් ආර්ය ශ්‍රාවකයාගේත් අස්ෘතවතා පුතු ජනීනාති අස්ෘතුව පෘතක්ජනයාගත් එතකොට මේ ලෝකයේ සැපදුක් උපේක්ෂකිෙන විදීීමම් ලෝකී ජීවත්වෙන හැමකිෙනකුටම ලැබෙනවා ස්ෘතුවත් ප්‍රතක්ජනකිනටත් ලැබෙනුව ස්රෘතුව ආරි ශ්‍රාවකට ලැබෙන කවුද අස්ෘතුවත් පෘතක්ජනයා කියර කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අස්ෘතුව ප්‍රථජනයගේ ස්ුභාවේ. අරියානං අදස්සා වී. ආරයන් වහන්සේලාව හඳුනන්න දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා ඊට පස්ේ රහතන් වහන්සේලාදී ආය උතුමං අඳුනගන්න එයා දන්න නැහැ. අරිය දම්මස්ස අකෝ විදු. ආය ධර්මී කියනකොට ඒක තේරුම්ගන්න දක්ස නැහැ. අරිය දම්මී අවිනීතු ආරය ධර්මී තුළ හික්මෙන්න්න දක්ස නැහැ. එනගට සපපුරිසානං අදස්සා ව. මේ ලෝකී සත්පුරුසියෝ වෙන්කරන අඳදුරගන්නයා දන්නේ නැහැ. සත්පුරිස දම්මස්ස අකෝ විදු. සත්පුරුස ධර්මී දක්ෂනෑ. සත්පුරස දම්ම අනිතු සත්පුරුස ධර්මය හික්මෙන්නේ ආන්න කෙනට කියවා. අස්ෘතුව ෘතක්ජන කෙනා කියලා. ඒ අස්ෘතුව ප්‍රථජජන කෙනා මේ ලෝකකි ජීවත්වෙනකොට යාට සැපවිිදමුත්තිෙනවා. දුක්ලි දීමුත්තිෙනවා උපේක්ෂාව එනවා. ඉනග්‍ර බුදුරජන්හස දේශනා කළ සුතුතුූ භික්කවේ අරය සාවකෝ ස්රෘතවත් ආරය ස්්‍රාවකය ස්ෘතුව තාරි සාවකය කිය කිය කවුද. බුදුරජාණන් දේශනා කළ ස්ෘතුවත් ආරය ශ්‍රාවකය ස්වභාවේ ස්ෘතුවත් ආර්ය ස්්‍රාවකයා ආර්යන් වහන්සේලාව හඳුරනවා. සත්පුරුෂයන් වහන්සේලාව හඳන්නුනෝ. ආරයන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහසේලාගේ ධර්මේ කියනකොට ඒ කෙරෙහි පහදිනවා ඒකට දක්සයි. එළඟට ආරය වූ ඒ සත්පුරුස ධර්මී හික් මෙන්න ඒකෙන දක්ෂයි. ආනකෙන අට කියනවා සෘතුව ආර්යස්රාවකය ඒ සුරෘතුව තාර්යෙශරාවකයටත් මේ ලෝක ජීවත් යුද්ද සැපවිදීමත්වෙනවා දු විදීමමුත්තිවා දුක්ැපර හිත විදීම විඳින්න සිද්ධුවෙනවා. ඉතිං ඔය බුදුරජාන් වහසේ හනවා ය දෙදෙනගේ විශේෂත්ය වන්නස විවිධත්වය මොකක්ද කියලා. ඉතින් බලන්නේ සාමීන් වහන්සේලා එතකට බුදුරජාන් වහන්සට කියනවා. භගවන් මූලකානූ බන්තය දම්මා. ස්වාමීනී මේ ධර්මය තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ මූලික කරගෙනයි. භගවන් නෙත්තික මේ ධර්මය නිර්මාත්‍රුවරයා බුදුරජාණන් වහන්සේ. භගවන් පටිසරණ, භාගිතුන් වහන්සේ පිරිිසරණ කරගෙනයි. මේ ධර්මේ තිය සාධුවත බන්තේ භගවන්තන් ඒෝ පටිබාවතු. අනේ ස්වාමීණී භාගිතුන් වහන්සට ඔය කරුණේ අර්ථය වැටහෙන සේක්වා. ඒ තස්ස භාසිත සත්තු. එ භාගිතුන් වහන්සේ විසින් දේශනා කරන ද අර්ථය භගවතු සුත්වා භාගිතුන් වහසෙන් අහගෙන භික්කූ ධර්රස් සන්තයේති භික්ෂූන් වහන්සේ. දරාගන්නවා බලන් එතකොට නේද. බුදුරජාණන් වහන්සේගේ සාාසිනී තුළ වැඩෙන ශ්‍රාවකයක ස්වභාව බුදුරජන්හන් දේශනා කළ කීටාගිරී කෙන සූත්‍රී. බුදුරජාන් වහසේ වදාලා ශාසිනී තුළ වැඩ ශාසනය තුළ වර්දිනී වෙන ශසසින තුළ විතුළල බවට පත්වන ස්්‍රාවකය කල්පනාා කරන හෙමකි නවා. ජානාතිබකව භාගිතුන් වහන්සේ තමයි දන්නේ. අහන් නජානාමී. මම මේ ලෝකයේ ගැන සිවක් දන්නේ නැහැ. සත්තාමී බගව. භාගතුන් වහසේ තමයි මගේ ශාස්තෘූන් වහන්සේ මට මඟ පෙන් වනෙන ශස්තෘූ කියලා කියන්නේ. මග පෙන් වන කෙනා. සාාවකෝ හමස්මි මම ඒ භාගිතුන් වහන්සගේ ශ්‍රාවකයාවෙමී කියල තම ය කල්පනා කරන්නේ. එතුර භාගිතුන් වහන්සේ යමක් දේශනා කරනවාද. ඒ අදහගන්න තරන් පැහැදීමත් ශ්‍රාවගක හිතේ. ොකද පිංගන්නේ මේ භාගිත වහසේට භාගතුහස හඳන්න නො පභාස කරගෙන නුවනින් ලොව එළිය කරනාා නිසා ඒ භාගිතන් වහන්සේ පභාසකර වන සේක බුදුරජාණන් වහසේ මේ ලෝකය ඇතැම්ඹු ලක්සේ අවබෝධ කලා අතරගත්ත නිෙල්ලි ගඩියක් වගේ මේ ලෝකී ගෙන ප්‍රත්ථයක් සවබෝධය ඒ බුදුරජාන් වහසර තිබුණ ඒ නිසා බුදුරජාන් වහස දැනගත්තා මේ ලෝකයේ ලෝ සතුන්ට අවබෝධීන් කලකිරීම පිණිස සසරදුකින් නිදහස්වීම පිණිස නිවන සාක්සාත් කිරීම පිණිස ප්‍රමාණවත් මෙිච්චරයි. මෙචරක් ප්‍රමාාවනත් වෙන්නේ නෑ. මේක අනවශ්‍යදයක් කියලා බුදුරජාන්ස වැටහීම තිබු නදවසක් බුදුරජාණන් වහන්සේ ඇ්ටේරිය වනකට වැඩම කළ. ඒ ඇටේරිය වනේ වැඩම කරලලා බුදුරජාන් වහසේ බිමවැටු ඇටරිය කො මිට මේ අතට ගැන්නවා. බුදුරජාන් වහස හනො ින්නොත් මහණන මේ තතාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තේ තියන ඇට්ටේරිිය කොළ ප්‍රමාණේද වැඩි එම නත්තං මේ ඇට්ටේරිය වනේ තියන ඇට්ටේරිය කොළ ප්‍රමාණේද සරභික්ෂුන් හසල වදාලා ස්වාමීනී ඇ්ටේරිය වනේතියන කොළමයි වැඩි භාගිතුන් වහන්සේගේ හස්තේ තිබෙන්නේ ඉතාම් ස්වල් ප්‍රමාණයක් මහනන ඒ වගේ මයි කියනවා. මේ ලෝකී තතාගතයන් වහන්සේ අවබෝධ කළ ප්‍රමාණය ඇට්ටේරියා ඇට්ටේරිය මේ වනේ තියන කොල ප්‍රමාණය වගේ ප්‍රමාණ කරන්න බැහැ. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අරස්්‍රී හස්තේයට ගත්ත ඇට්ටේරිය කොළ මිට වගේ සුළු ප්‍රමාණයක්. මොකද ඒ ටික තමයි ශ්‍රාවකයන්ට අවබෝධීන් කලකිරීම උදෙසා ප්‍රමාණවත් ටික. ඊළඟට සංසාරයෙන් නිදහස්සීම දෙසා ඕන කරන ටික. නිවන සාක්ෂාත් කිරීම මුදෙසා අවසි කරන ටික තේවගේ ආශ්චරවස් සාසරුන් වහසෙනමක්. අපි බුද්ධන් සරණන් ගච්චාමයේ කියලා සරණ ගිය. ඉතින් බුදුරජාන් වහස දේශනා කරනවා තේනෙහි භික්ක විසුනාත. එහ මහනිනි හොදයට අහගෙන ඉන්න සාධකං මනසිකරව හොදට ම කියනද මනසිකර කරන්න බාසිස්සාමීතිී. හඟට කියා දෙන්නන් කියලා එතකොට සාමීන් වහන්සේලාත් ඒවම් බන්තයේ කියලා ඒ භාගතුන් වහසට පිළිවදන් දුන්න තින් භාගිතුන් වහසේ විසින් වේදේශනාව දේශනා කළලා දැම් බලන්න සාමාන්‍ය ලෝකී ජීවත්වෙනකොට අපි හැමෝටම මේ බුදුරජාන් වහන්ස කියපු විදියට ඇතැම් වෙලාවට දුක්වේදන විදින්න වෙනි නැද්ද දුක්වේදන විදින්න වෙනවා. එතකොට හැමදාම දුකම ද අපට තියෙන්නේ නෑ. අපට කලින් කල්ට සැපවිදින්න ලැබෙනවා. එතකට හැමදාම මේ සැපදුකත් අපට තියෙන්නේ ෑ කාලෙකට හම මුකුත් විශේෂයක් එතකට මේක තමයි ලෝක තියෙන්නේ ඉතින් බුදුරජන් වන්ස් දේශනා කරනවා අසුතුවා භික්කව ඉපුතුජ්ජනු මහණෙන අස්රෘතව පෘථක් ජනයා දුක්කාය වේදනාපුට්ටු සමානු දුක්වේදනවක් තමන්ගේ ජීවිතයට පැමිණුනාට පස්ස න මේ ටෝක ජීවතනකොට එකක විහට අපට දුක්වේ දැනව. සමහට අපිට තියෙන ලාභයක් අහිම වෙනවා. ලාබ අහිමිනාම ඕන්න හටගත් අලාබීෙන් අපට දුක ෝපදිවා. එක්ක අපිට ප්‍රිය මනාප කෙනෙකුගින් අපට වීං වන්නවෙනවා. ඔන්න දුක අපිව ඉස්පරස කරනවා. එක්කෝ අපේ කයට බරපතල රෝගයක් වැලඳෙනවා. ඔන්න අපිට දුක්විලින්න සිද්ධ වෙනවා. එක්කු අපට අප දේපල විනාසයක් වගේ සිද්ධන ඔන්න දුක්කා අපේ හිත ස්පර්ස කරනවා. ඒවිලාවට බුදුරජාණාහස දේශනා කරනවා අස්ෘතුව පෘථක්ජනයගි ජීවිතී දුක්වේදනාවන් පහස ලබපුවාම සෝචති එයා ශෝක කරන්න පටන්ගන්න ෝකේනවා අනේ කියලා. කිලමති එයාට කලන්ති හැදිනෝකේනවා ඒ දුක වාවගන්න බැරුව. පරිදේවති එයා අඩන්න පටන්ගන්න ෝකිනවා ලපි පටන්ගන්න ෝකිනවා. උරත් තාලින් කන්ධති මේ පපූට අත්දකින් ගහගහ හඬන්න පටන්ගන්න නෝකිනවා. සම්මූහන් ආපස්්චති එයාගේ සිහිකල්පනාව නැතුූ යනෝකිනව සමහරලාට බුදුරජාන් වස දේශනා කරනවා සෝ දේ වේදනා වේදියති කායිකංච චේතසිකංච එයා වේදනා දෙකක් විදින කිනවා එතකොට කායිකවත් වේදනා විදින කියීනවා මානසිකවත් වේද නවිදනෝකේ නොම මේ අස්ෘතව පෘ්‍රථජනයාට දුක්වේදනවකාවම ඔබ දැකල තියනවා ද මේවා. නැද්ද වෆි දැකල තියනව කෙනෙකුට සාමනලෝක ඕනෙ තරන්නේ. මේ පුංචි දුකක් ජීවිතටනකොට ඒ හුලාගන්න බැරුව ශෝක කරලා කලන්ති දාලා වැටිලා. මේ පපූට අදදකින් ගහගෙන කොන්්ඩෙ කඩාදාගෙන හඩන වැල පෙන් හැටි? ඕන තර ලොක දැල ේෙනවාකට බලන්න අසුෘත ප්‍රතක්්නයට ඒ දුක්වේදනා වාවට පස් වේ එයා කායිකවත් දුක්වේදනාවක්කිදෙනවා මානසිකවත් දුක්වේදනාව විඳුව එතකට එයා වේදනා දෙකකින් පීඩාවට පත්වෙනවා කියනවා. බුදුරජාන්හස් දේශනා කරා සේයතාපි වික්කව පොරිසං සල්ලේන විද්ජයූ ඒ හරියට මහනි නිමේ වගේ පුරුසේ කල්ලගන මේ පුරුසයාට එක හුල්කින් අයිනවා එක හොලකින් ඇනල්ල දැන් ඒ හුල් පහර කාලා ඒ මනුස්්‍ය වේදනාවෙන් ඉන්නවා. එතකොට තමීන දුතියන සල්ලේන අනුවේදම් විද්්‍යසිූ තවඋලක් කරගෙන තවෝුලකින් අනවා දැඟතකට පළමුූලෙන් තිබ වේදනාවට වඩා වේදනාව තවහෙකින් ඇන්නට පස්සේ ආය හට ගන්නවා. ඒවන් හිසෝභික්කවේ පුරිසුවෝ දේ සල්ලේන වේදනවේ දීස. ආන ඒ වගේ මනුස්්‍යයකට උල් දෙහෙකින් එන්න වගේ තව ප්‍රතක්ජන කෙනයාට දුක්වේදනාවකාවට පස්ස එයාට තදට කායිකත් මානසිකව බලපානවා කියල බුදුරජන් වහන්ස දේශනා කළ. එව මේකු උබික්කවී අස්ෘතුව පුතුජ්ජනු දුක්කාය වේදනායි පුට්ටු සමානු ඒ වගේමයි කිය නොමාණනි මේ අස්ෘතව පෘථගජනයාට දුක්වේදනාව හටගත්තාට පස්ස ඒ දුක්වේදනාව නිසා ශෝක කරනවා කලන්තිදානවා වැලපෙනවා පපුුවේ අත්ගාගෙන අටනවා මුලාවට පත්වෙනවා කියලා බුදුරජන්හන්ස දේශනා කළ. තස්සායේවකෝ පනයි දුක්කායි වේදනායි පුට්ටුව සමානු පටිගවා හෝ තිබුදුරජාණස් දේශනා කරනවා. ඔහු දුක්වේදනාවින් පහස ලැබපුවාම කරෝධ සහිත වෙනවා කියනවා. එයාට දුක්වේදනාව කවට පස්සේ ඒ දුක්වේදනාවන් වැලපිමින් එයාගේ හිතේ හට ගනිි කක්ද. කරෝධ හටගනිෙක්කෝ තමන් ගැනහරී. එකුත් මේ යාවල්ලු නිසා තමයි මේක උනේ කියලා හරි එක්කෝ මේ කොහොම හරි යාගේ හිතේ විශාල කරෝධයක් මේ හිතය ඇතුළ හට ගන්නදැ ඔබ සාමානය කල්පනා කළ බලන්න කෙනෙකුට ගොඩා ශෝකයෙන් ඉන්න වෙලාවක ගොඩා දුකෙන් ඉන්න වෙලාවක වැල ෆිමිින් ඉන්න වෙලාවට අපිට පුළුවන්ද ඇත්තක මේ සාමකාමයෝ කතා කරන්න බෑ යට වෙලාව එක්මනි කිපෙනවා එයාට කරෝධය හිතේ හටගන්නෙන බල වේ කෙලෙස් ක්‍රියාකර නාකාරය ගැන්න භාගිතු හසේ තුළ තිබුණු අවබෝධය අර්මි විශ්මේ ජනකයි. තින් බුදුරජාණස් දේශනා කරනවා ඒ දුක්වේදනාවන් ඇතිවූ කෝ ඒ දුක්වේදනාවෙන් ඇතිවු ක්‍රෝදය ඇති ඔහු තුළ දුක්වේදනාව නිසා හටගන්නා පටිගානුසයක් තියෙනවා නම් බුදුරජාණස් දේශනා කරන්න ඇපි හිත තුළි අනුසේ වසින් අකුසල් තිීනෝකින. අනුවසිය කියඇ මේ අභ්‍යන්තරයට ප්‍රකට නෑමේ හිත ඇතුළේ බැසගෙන තියෙනවා එක එකක් තමයි පටිග අනුසය මේ පටිගනුසය තියෙනවන ආන්න ඒක එයාගේ හිත තුළ වැඩින්න පටන් ගන්නවා කියනවා මේ දුක්වේදනාව කාබුම අස්රෘතුව පෘථක්ජනයාට වන්න දේම. එතකොට දුක්වේදනාව නිසා යගේ හිත තුළේ කරෝධය හටගෙන ඒ කරෝධීන් පටිගානුසේ තමයි වැඩෙන්න පටන්ගන්නේ එතකොට ඒ දුක්වේදනාවින් පහස ලබන ඒකින කාම සැපේ තමයි නව සතුටින් පිළිගන්නේ. කියනවා මේ සෝ දුක්කායි වේදනයි ුට්ටෝ සමානුව කාම සුකන් අභි නන්දති. එයාට ඒ හටගත්ත දුකෙන් නිදහස්සන්නේ යමකද තෝරගන්නේ. විශාල දුකක් ඇවිල්ල විශාල දුකින් ය පිඩවට පත්වෙල ඉන්නවා. එතකොට ඒක නිදහස් වන්නේ එයා තරගන්නීම කන්ද. කාම සැපේ තමයි කියනවා යාට තෝරගන්න තියෙන්නේ. මොකද එයට හේතුකුම අන්ද තංකි සහේතු පින්වන් මහනිනී අස්ෘතව පෘථක්ජනයා කම් සැපවිඳීමෙන් බැහැරව දුක්කේදනාවේ නිදහස්සී මගෙන දන්න කියනවා. එතකට මේ හටගත්ත දුක්ේදනාව නිදහස්සන්න මේ ලෝකේ බොහෝදනෙක් කරන්නේක. එයා තෝරගන්නේ ඕ මේ ඉදුරම් පිඳවන්න කම් සැපේ තුළ. කොට දුකින් නිදහස්ීම තියනොක දුකක් කාවත් එයා කරන්නේ කාමී තුළ මත්තිනවා. ඒකින් එයා නිදහස්වීම සොයි නොමික තමයි පින් අන්දී සාමානි ලෝකී සාමාන්‍ය ලෝකයාට තියෙන දී. සාමානය බහුදර කල්පනා කළ බලන්න කෙනෙකුගේ හිත ඇතුලි මේ ලෝකී දුකකින් පීඩාවට පත්වනට පස්ස ඒ දුකින් නිදහස් වෙන්න ඒකෙන හොයන සතුට කාමී මුල්කර ගන්නන දකො යන්නේ. කාමී මුල්කර එක්කු ඇස පිනවමින් එක්කෝ කනව්‍යනවමින් එක්කෝ නාසී පිනවමින් එක්කෝ දිවපිනවමින් එක්කෝ ශරීරයේ පිනවමින් ඒ තුළ තමයි එය සැපයක් හොයාගෙන යන්නේ. අරත් දුක්ක සංසිදුවන්න කියය කාමී පහස පතනවා. ඒ කාම සැපිය සතුටින් පිළිගනිද්දී සැපවේදනාවේ යම් බරාග අනුසයක් තියෙනවාන කම් සැපේ සතුරින් පිටිගෙන කාමයන්තුළ තුපතිම වැන ගියම හිතඇතුළේ තියෙනවා රාගානුසේය කියලා රාගේ හිත ඇතුළි බැසගෙන තියෙනවා. ආනන්න ඒ රා ගැනසේ තමයි කියනවා යාගේ හිත ඇතුළි ඇතිවෙන පටන්ගන්නේ. ඔන්න එතකොට මේ විදීමක් විඳින්න ගිහිල්ල පටිගානුසයඇතැරෙන පටගත් අසරුත ප්‍රතැක්ගට. ඊට පස්සි ඒකෙම්බේරෙන් එයා කම් සැපේ දින්න පටන් ගත්ත. එතකොට හිත ඇතුළි රාග අනුසේ වැඩනෝ කියනවා. දිහ ාගනසේ හටගත්ත හහා බුදුර ජනස් දේශනා කරනවා ඔහුුවේ වේදනාවන්ගේ ඒ හටගත්ත වේදනාවන්ගේ දුක් සැප වේදනාවන්ගේ හටගැනීමවත් නැතිවීමවත් ආශ්වාදරයවත් ආදීනවයත් නිස්සරණවත් ඒ ආකාරයෙන් අවබෝධ කරගන්න ඒකනැත් ලැබින්න කියනවා. ඇයි එයා ඒ හටගත්ත පටික් මේ හටගත්ත දුක්වේදනාවට යටපත් වුණ හටගත්ත සැපවේදනාවට යටපත්වනා සිහි මුලාවූ සිටිං එය වාසය කරක්්දි. එයට මේ වේදනාවේ හටගැනීම වේදනාව ැතිවීම වේදන හටගන්න කොහොමද. බුදුරජාන් වහස් දේශනා කළ ස්පර්සය ප්‍රත්තිං වේදනාව හටගන්නවා. ඇහැයි රූපයි විඤ්ඥානය එකතුලා හටගන්නවා ස්පර්ශය. කනයි ශබ්දයි විඤ්ඥානය එකතුලා හටගන්නවා. නාසයයි ගඳ සුවදයි විඤ්ඥානය එකතුලා හටගන්නවා දිවයි රසයයි විඤ්ඥානය එකකතුවෙලා ස්පර්ෂය හට ගන්නවා. කයයි පහසයි විඤ්‍යානය ඒක තුලා ස්පර්ශය හට ගන්නවා. ඉනඟට මනසයි අරමුණුයි විඤ්ඥානය ඒකතු වෙලා ඉස්පර්සය හටගන්නවා. ආන්නේ ඉස්පර්ෂය හේතුකටගෙන සැපදුක් උපේක්ෂා කියන මේ විදීම් හටගන්නවා. ඒ වේදන හට ගනිදදි යටට වේදනාවේ හටගැනීම ඒ විදිට දකිල්ලවෙන්නේ නෑකේනවා. ඉනගට වේදනාව නැතිවීම කියලා කියමකක්ද. පස්ස නිරෝධ වේදනා රෝධ ස්පර්සය නිරුද්ධවීමෙන් විදීම් නිරුද්ධ වල යනවා. එළඟට වේදනාවේ ආශ්වාදය කියලා කියැනීම කදද වේදනාව නිසා යම් සැපක් සොම්නසක් තියෙනවා නම් ඒක තමයි වේදනාවේ තියෙන ආශවාදයඉළඟට වේදනාවේ ආදීනුවීම කදද ඒ වේදනාව අනිත්‍යයයි අනිත්ති නිසා වේදනාව දුකයි වේදනාව වෙනස් වෙලා යනවා. ආන්නේක තමයි වේදනාව තියෙන ආදීනවඉන වේදනාව නිස්සරණ ඇත්ත යට දකින්න බැකින ේදනාව නිසරණනයම කදද. විඩීම කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා නම් ආන්‍ය චන්දරාගේ දුරුවීම වේදනාව නිසරණයයි කල යට දකින්න බැකාට දකින්න බැරි අස්ෘතුවක් ප්‍රතක් ජනකෙනට මොකදයා දුක්වේදනාවන්න කොටමට යට වෙලා අවසානයි. ග දුරජන්නන්ස් දේනා කරනවා තස්ස තාසං වේදනානං එයාට වේදනාව සමුදයංance, හටගැනීමවත් අත්තගමංච ඒක නැතිවීමවත් අස්සාධංance, වේදනාවේ ආශ්වාදේවත් ආදීන වංච, වේදනාවේ ආදීනවයත් නිසරණංච. ඒ වේදනාවෙන් නිදහස්වීමවත් යථාභූතන් අපපජානතු ප්‍රත්්‍යක්ෂ වසින් යථාභූත වසයෙන් දකිට බැරිවෙච්චි නිසා ය අදුක්කම සුකාය වේදනාය අවි්‍යානු සයෝසු අනුසේති. එයාඒ දුක්සපු රහිත වේදනාවෙන් හටගත්ත යම් අවිද්‍යානුසයක් තියෙනවන ආන්න ඒක වැඩින පටන් ගන්නවා කියනවා. එතකට බලන්න විඳීම් විඳින්න ගිහිල්ලා අස්ෘතව ප්‍රථක්ජන කෙනාට පටිගානුසයත් වැඩිෙනවා. රාගානුසයත් වැඩිෙනවා. අවිජ්‍යානුසයත් ඔක්කුොම කෙලෙස් ඔක්කොම කෙලෙස් වැඩන පටන්ගන්නවා. තුර බුදුරජාන් වවස් දේශනා කරනවා. ඒ නිසා බුදුරජාන් වහස දේශනා කළ මහනි ඒ අස්ෘතුවක් පෘථක් ජනයා සෝ සුකංච වේදනම් වේදීති සංයුත්තෝ නංවේදියති. එයා සැපවේදනාවක් විදිනවා නං ඒ සැපයත්තෙක්ක එකතු වෙලා මයි කියනවා. ඒ සැපවේදනාව විඳින්නේ. දුක්වේදනාවක් විදිනවා නං දුකත්තෙක්ක, තු වෙලාමයි කියයනවා. දුක්වේදනාව විඳින්නේ. ඒළඟට යම් සැපදුක් රහිත වේදනාවක් විදින වනන් එයාඒ සැපදුක ්‍රරහිත වේදනාවත් එක එකතු වෙලාමයිකනවා. ඒද වි වේදනාවනි දහස් වෙලා නොවී. ති උන්නහස වදාලා අයං උච්චති බික්ව ව අඇසුතුව අප පුදුද්ජන මහනනි නිියෝ ෝකටයි කියන්නේ අසරුතුව ප්‍රතක් ජනය. සංයුත්තු එකතු වනා එකතුනෙමක්ක්‍යකරද්ද. ජාතියා. එපදීමත් එක් ජරාමරණයන ජරා මරණත් එක්ක, සෝකයෙහි ශෝකයක්ත් එෙක්ක පරිදේවයෙහි වැලපීමත් එක්ක දුක්කේෙහි දෝමනස්සයෙහි, උපායාසෙහි දුක් දුම්ස් සුම්හෙලීමක් සංයුත්ත දුක්කස්මාති වදාමී දුකත් එෙක්ක එකතු වෙලා ඉන්නවා කියලා එයට කියන්නේ කියලා බුදුරජන්හස වදාලා. දස්වෘත පෘතජන කෙනාට ඒ හටගන්න දුක්වේදනාව නිසා හටගන්නේ යම් විදීමක් නිසා යාගේ හිතය තුළි අකුසල්මයි වැඩෙන්නේ අකුසල් වැඩෙන නිසා එයාට මේ වේදනාවේ යථාර්ථය අවබෝධ කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑය අවිද්‍යාව තුළම තවතව බැසගන්න අවිද්‍යාව තුළ තවතව බැසගන්නවා කියල කියන්නේ එයාගේ ජීවිතය තවතවත් දුකමයි හැදෙන්නේ දුකරාමයි ජීවිතය යන්නේ ඒකතමයි අශරෘත්ව ප්‍රථක් ජනකිෙනකුටට මේ දුක්ෂැප වේදනායනකොට එයාගේ ජීවිතය සිද්ධ වෙනදී. බැ බදුරජාන්ස වදාලා සුතවාචකෝ භික්කවේ අරියසාාවකු මහනි ශෘතුව තාර්ය ශ්‍රාවකයටත් බුදුරජාන් වහසක ධර්මය ශ්‍රවණය කළ ශෘතුවත් ආර්ය ශ්‍රාවකයටත් දුක්කාය වේදනාය පුුට්ට සමානු යම් දුක්විදීම කටගන්න පුළුවනි කියනවා සපි කියයන්නේ බුදුරජාන් වහසක ශ්‍රාවකයන්ටත් මේ දුක්විදම් හටගත්ඇ අපි හොඳරම මේ බුද්ධ කාලයේ සිදුවීම් බලද්දිී ොදරම් ේනවා සමාර මනස්සෙකුට ඔහුලන්න බැරිවිදිහ දුක්වේදනා බුදුරජාන්හ ශ්‍රාවකයන්ට හට ගත දැන් ඔබ මත ැරි බන්ඳුලමල්ලිකාවට බදුරජාන්වහන්සකි ශ්‍රාවිකාවක් ඒ බඳුල මල්ලිකාවගේ පුත්තු තිස් දෙන්නයි ඒට පස්සේ සැමියයි එකක් වැර සමූල ගාතනය වුණා එතකට ඒවගේ අසාමාන්‍යයේ වේදනා බුදුරජාන්හන්සික ශ්‍රාවකයන්ට මුත් බදුරජාන්සක ශ්‍රාාවකයෝ ගෙන බදුරජාණන් දේශන කළ අයා නැ සෝච්චති. එහෙම දුක්වේදනාව කටගත්තා කියලා දුක්වේදනාව තුළයා ශෝක කරන්නේ නෑ කියනවා. ඒනඟටනකිලමති දුක්වේදනාව හටගත්තා කියලා ශෝකයක් නැති නිසා අයා කාලාන්ත දන්නේ ෑ ඒනඟට පරිදේවති අඩන්න වැලපන්නේ යන්නේ ෑ උරත් තාලින් කන්දති පපූට ගහගන්නේ ඒනිසාමන සම්මූහන්ආ පජ්ජති. එයා මුලාවට පත්වෙන්නේ. නෑමකද බුදුරජාණන් වහන්සේ බුදුරජාසක ශ්‍රාවකයන්ට දේශනා කලේ කොහොමද බුදුරජාන්ස වදාලයි. බුදුරජාන් වවස් දේශනා කළ මහනින. යමෙකුට පුළුවන්නන්. සැපවේදනාවක් කිෙද්දි සැපවේදනාව දුකක් විදිහෙට දකින්න.උන්න සැට කොහොමද සැපවේදනාව දකින කිවේ. සැපවේදනාවක් කෙනෙකොට ඒක දකින්න කියෙන දුකක් විදිහට. ඇයි අප සැපවේදනාව දුක් විදිට දක් යුත්. වදන විනස්සල යනවා එතකට දුක උපදිනවා එනිසා සැපවේදනාව දුකක් විදිහිට දකින්න කියනවා. එනගට යම් දුක්වේදනාවක් ඇදද දුක්වේදනාව හොලක් විසියට දකින්න කියනවා. ඉනට යම් උපේක්ෂ වේදනාවක් ඇද එක ම් සැපදුක් ්‍රහිත වේදනාවක් ඇදද ඒ වේදනාව අනිත්‍ය වශීෙන් දකින කියනවා මෙම තමයි බුදුරජාන් වහන්සේ ුදුරජාන්හන්සක ශ්‍රාවකයන්ට වේදනාව ගැන දකින්න කිව්වේ. ආනෙ ඒ විදිට කෙනෙ දකිනවා නන් උන්හස වදළ සවේ සම්මත් දසූ භික්කු පරිජානාති වේදන ඒ භික්‍ෂුව ඒ කාන්තිම වේදනාව ගැන දැක්ක යුතු විදියට දැක්කකිනවා. සැප වේදාව දුකක් හැටියට දුක්වේදනාව හුලක් හැටියට දුක් සැප රහිත වේදනාව අනිත්‍ය හැටියට අපි දකින ඕනම්. වේදනාව ගැන දැකී යුතු විදිට අපි දැක්ක කියනවා. ආන්නේ විඳීම් පිරිසිදු දැනගැත්ත විික්‍ෂුව මේ ජීවිතයේදිම ආශ්‍රව රහිත වෙනවා කියනවා. එයා මේ ජීවිතම පිරිනුවම් පානවා කියර බුදුරජාන් වහසේ දේශනා කළ ේතකට එහෙම තමයි යම් කෙනෙක් බුදුරජාන් වහස රාවකක් මේ වේදනා ගැන දකින්නේ. එවි දකිද යා ශෝක කරන්නේ නෑ. මොකද මේ දුක්වේදනාව කියන්නේ හැමදාම තියෙනෙ එකක්. ස්තේරිකක් කියලා බුදුරජන් වහස ශ්‍රාවකයා ගන්න ඒනිසා එයා ඒ දුක්වේදනව හට ගත්තා කියලා ශෝක කරන්නේ නැහැ. හඩන්ඩ වැලපෙන්න්නේ යන්නේ නෑ ඉති බුදුරජන් වහස දේශනා කරනවා සෝ ඒකං වේදනම් වේදීතිී. එයාට එක්ක එම එක විදීමයි හටගන්න හෙනවා කායිකං එක කයට විතරයි බලපානන්න චේතසිකන්. එයාගේ මනස වේදනාවට පත් කරන්න ඒට බැ කියීනවා. දරජන දශන කරන සේයත පි වික්කවේ මහන්නේ එක හරියට පොරිසන් සල්ලයන විද්ජෙයිුම් පොරසයකුට එක හුලකින් විදිනවා තමේන දු තියන සල්ලන් අන වේදන විදජයුම් හැයි ඉ දෙවෙෙන හොලින් ඇත් අනින් ොුවන්කම නැකන දෙවෙනි හොලක් නෑ තොට ඇයට එක හුලකින් වේදනාවක් විදිනයෝ වගේ අර හටගත්ත දුක්වේදනාව ශෝකය තියෙනවා කියනවා. ඒ දුක්වේදනාව අපහසු කායික වේදනාව තිය නොකනවා. ඉතින් බුදුරජාණන් දේශනා කළලා ඒවන් හිසෝ භික්කවී පුරිිසූ ඒකං සල්ලේන වේදන වේදීත. මේ ඒ පුරුසයා එක හුලකින් වේදනාවක් විදිෙන වගේ. අර ස්රෘතවත් තාරය ශ්‍රාවකය තමන්ගේ ජීවිතය හටගත්ත දුක්වේදනාවෙන් යම් කායික වේදනාව විදි නොනොමුත් ඒකයාගේ මනසට බලපාන්නේ මනසට බලපාන්නේ නැති නිසා. ඉතින් උනාහස දේශනා කරනවා ඒ දුක්වේදනාවෙන් පහස ලබනකොට එයා තුළ කෝදය හටගන්නේ නැකිනයි යාගේ මනසටේක බලපෑවේ නෑ යඒකින් කලාන්තයටට පත් වනන්නේ නැහ ඒගේ සිහිිය මුලාවුණේ ඒ නිසා ඒකයාගේ හිතර බලපන්නේ නෑ ඒ නිසා ක්‍රෝධයක් ඒ ආර්ස්රාවක එක හිතේ හටගන්නේ නැහැ. ඒ ක්‍රෝධ රහිත නිසා ඒ දුක්වේදනාව තුළ හටගන්නා යම් පටිගානුසයක් ඇත්ද ආන්නේ පටිගානුසය ආය ්‍රාවකයගේ හිත තුළ හටගන්නේ නෑ කිය බුදුරජාන්හස් දේශනා කළා. යතුළු බලන්නන ආරය ශ්‍රාවකය නියම විදිහටඒ වේදනාව ගෙන කල්පනාකරපු නිසා පටිගානුසේ වැඩෙන පටන්ගන්නේ නෑ. ඉනකට උන් අහස් දේශනා කළා ඒ පටිගානුසේ දැන් අස්ෘත පෘතැක් ගැීමම කන මේ වෙනකොටම වැරදිලා එතකොට ගේ හිත ඇතුලේ මේ වෙනකට පටිගානුසිේ වැඩන්න පටන්ගෙන. ඒ පටිගානුසයක් නැසි නිසා බදුරජාණන් අස්ථේශනා කරනවා. ඒ දුක්වේදනාවම් පහස ලබල ඔහුඒ දුක්වේදනාව උදුරු කරගන්න කියලා කාම සැපේ ලබන්නේ යන්නේ නැහැ. ඇ කාමසැපේ ලබන්නේ නැතුව කාමසැපීම් බැහැරව වේදනාව නිදහස්වීමක් ගැන ආර්යස්ශ්‍රාවකයක් දන්නවා. ආයස්ශ්‍රාවකය ොහොඳට දන්න ආර්ස්ශ්‍රාවකය කල්පනා කරන්නේ වේදනාව කියන්නේ නිත්තික නොවේ මේකකාන ඉත්‍යයයි. නග්‍ර මේ වේදනාව අනිත්ති නිසාම දුකට අයිති දෙයක්. ඒනග්‍රම මේ වේදනාව වෙනස්සෙලා යනවා කියයා කල්පනා කරනවා. එහෙම වේදනාවන් නිදහස්සවීමක් ගැන බුදුරජාන් ව හස්සරාවකය දන්නව කියනවා. ඉතින් වෙනස් දේශනා කරනවා තස්ස කාමසුකන් අනුවිනන්දතු. කාම සැපේ එයා පිළිගන්නේ නැතිකොට යෝ සුකාය වේදනාව යම් සැපවේදනාවක් ඇද්ද රාගානුසියෝ සෝනානුසේති එයයා කම්සැප පිඩිගන්න කම්ැපයින් සතුටඩියන් ඇති නිසා. රාගානුසය හිතේ වැඩෙන්නේ නැහැ කියනවා. සෝ තාසං වේදනානං සමුදයංච. එයා වේදනාවේ හටගැනීමම නුවනින් දකිනෝ කියනවා. ේදනාව හටගත්ත ඉස් පර්සය නිසා. මේ වේදනාව කියලා හටගත්ති කරුණුතුනම් එකතුවීම ප්‍රතිඵලයක්ක් විදිහටයි මේ වේදනාව මට හදගත්ති එක සැප වේදනක්න්න පුළුවන්. එක දුක්ේදනාවක් වන්න පුඩුවන් එක හටගත්තේ ඉස්පර්ස ප්‍රත්තියෙන් කියලායා ඒ වේදනාවේ තියෙන හැබැ ස්වභාවය නුවින් දකිනෝ. එනඟට ඉස්පර්සය යම් මුහොතක වෙනස්සෙනවාද. එතකොට මේ හටගත්ත වේදනාව වෙනස්සෙලා යනවා කියලා ඒ වේදනාවේ නැතිවීම ය මනාකොට නුවනින් දකිනෝ. එනඟට මේ වේදනාවේ ආශ්වාදය ගැන මේ වේදනාව තුළ යම් සැක් සොම්මනසත් තියෙනවාවනන් ඒ සැපසොම්මනසට තමයි අපම අහුල යන්නේ කියලා එය වේදන ආශ්වාදය ආශවාදය විදිහට දකිනවා. ප සැපවේදනාව කව මෙයා දන්නවා මේක මේ වේදනාව තුළ තියන ආශවාධනීය සවභාවේ එළඟට ඒ වේදනාව වෙනස්සලා යන සවභාවය යුත්තයි. ඒ වේදනාව අනත්‍යයි. ඒනිසාවේ වේදනාවට ආධීනවයක් තියෙනවා කියලා යා වේදනව ආදීනවය මනාකොට නුවනින් දකිනවා.ඒ නිසා යම් සැප වේදනාවක් කටගන්නවාද. යම් දුක් වේදනාවක් කටගන්නවාද. යම් දුක්ෂයක රහිත වේදනාව කටගන්නවාද. මේ වේදනාව කෙරෙහි තියෙන චන්දරගේ අපි දුරු කළ යුත්තය කියලා. වේදනාවෙන් නිස්සරණය එයා මනාකොට දකිනෝකෙන ඇයි ඒ එහෙම දකින්න පුළුවන්න ස්රතුව තා රකයටට. ඒ හටගත්ත වේදනාවලට එයා මුලාවෙන්නේ. නෑ. ඒ වේදනාවන්ට එය යටවෙන්නේ නැති නිසා එයට තිනවා සිහය. ඒ සිහ තියෙන නිසා යායට හොඳර නුවන උපදගන්න පුළුවන්. ආන්නේ නිසා මේ වේදනාවේ යථාර්ථය ආය ශ්‍රාව කැට දකින්න පුළුවන්කම ලැබෙනවා. තින් බුදුරජාන් වස් දේශනා කළා තස්ස තාසං වේදනානං ඒ වේදනාවේ සමුදයංච හට ගැනීම නැතිවීම ආස්වාදය ආදීනව නිස්සරණය යථාබූතන් පජානතුව යථාර්ථ වශයෙන්යා දකිනකොට යෝ අදුක්කම සුකාය වේදනාව අ දුක්ෂැප රහිත වේදනාවකැදද අවිද්‍යානුසයෝ සෝනානුසේති. ඒ දුක්ෂැප රහිත වේදනාවදී. එයාට අවිද්‍යානුසය හටගන්නේත් නැහැ කියයනවා. ඉතින් බුදුරජාණන් දේශනා කළ සෝසුකංච වේදන වේදීති විසයුත්තෝ නම් වේදීති එයා සැපප විඳීන් විදිනෝ කියනවා. නමුත් සැපේට එකතු වෙලා නෙමෙයි විඳින්නේ. ඇයියා වේදනාව යථාර්ථ දන්නවා ඒ නිසා සැපේට වසග වෙලා ඒ සැපවේදනාව විදින්නේ නැහැ. ඒනකට දුක්වේදනාවක් විදිනාව කියනවා. හැබැයි ඒ දුක්වේදනාවන් මේ ශෝකයට පත්වෙලන්නෙවි ඒ දුක්වේදනාව විදිින්නේ. ඇතොට ේන වින්න අප සිද්ධියවා සාමන්යෝක ජීවත්තන කටන. ඇතොටේ දුක්වේදනාවතක එකතු වෙලා අයයාවාසය කරන්නේ නැහැකියනෝ. ඒනකට යා දුක්සප රහිත විඳීම විදිනවගේ නවා නමුත් ඒකට එකතු වෙලා. එකට මුලාවෙලා එයා වාසය කරන්නේ නෑැකන ති බුදුර ජන්නක් දශන කන අයං උච්චති බික්කවේ මහනිනී වන්න මේකට අයි කියන්නේ සුතවා අරියසාාවකු ශරතුව තාරිශ්‍රාවකයා. විසංයුත්තු වෙන් වුණ වවෙංගුණේ මොනෝගෙන්න්න ජාතියා යළිියලි ඉපදීමෙන්. ජරාමරණේන ජරාමරණවලින් ශෝක පරිදේල් දුක් ොම්නස්ව සුම්හෙලීීමලින් වෙන්ගුණ. විසයුත්තු දුක්කස්මාති වදාමි. දුකෙන් වෙන්ගුුණනා කියලා කියන්නේ මේකටයි කියලා බුදුරජන් වහස දේශනා කළා. තුොට බලන පින්වන්නේ මේ ලෝකී පොදු දෙයක් අපි ජීවත්තෙනකොට අපි ජීවිතවලට දුක්වේදනාන. සැපවේදනා දුක්ෂැපරහිත වේදන එන එක. ඒ වේදනාවම නිසා යථාර්ථ වසිය ජීවිතය දකිට වැරකිනාට අක්ුසල්ම හට ගන්නේ. දුකකරාම එය යන්නේ. බල බුදුරජාවාහස දශකරපු විදිහර ීවිතයේ දී හලනවානන්. අක්කුසල් හටගන්න එතන ඉඩ නෑ ආ ඒකනට දුකින් නිදහසීම තියෙනවා කියලා බුදුරජාන්හස අප දේශනා කලා ඉතින් බදුරජාන්හස වදාළ මහණනනී මෙන් මේක තමයි කියනවා අස්ෘතුවත් ප්‍රථක්ජනයාගේත් ස්ෘතුවත් ආය ස්ත්‍රාවකයාගේ තියන වෙනස විවිධත්වය විශේෂත්වය කියලා බුදුරජාණවාහස දේශනනා කලා. ඉතින් වහස වදාලා වේදනම් වේදති සප්ඥෝ සුකම්පි දුකම්පි බහුස්තුතෝපි මේ දහන්දැනුවම් බ්‍රහුස්තෘත වෙච්චි. එකකටටන හොදර යෙන අපට මේ විදිට විදීම් ගැන දැනගන්නම් අපට මොකරතිය ඕොන. දහම් දැනුම තියෙන ඕන හොදයට ධර්මය දැනගෙන බුදුරජාහන්සික හොමද අපිට වේදනාවගෙන දකින්න කිව්වේ කියලා අපට දැනුම තියෙන ඕනේ ආනේ දහන් දෙැනුවම් බ්‍රහස්ෘත විච්චි ප්‍රඥ්ඥාවන්ත කෙන යම් සැපක් වේවා. ම් දුකක් වේවා විදින්නේ ඒ වේදනාවත් එක එකතු වෙලා අනෙවේ කියනවා. අයංච දීරස්ව පුතුජ්ජනයන මහා විසේසූ කුසලස්තති. මේක මේ අස්ෘතව පෘතක්්ජනයන් ඉන්න ලෝකේ මහා මහා දක්ෂතාවයක් මහා වෙනසක් කියයනවා ශෘතුව අතාරය ශ්‍රරාවක ජීවිතය තියෙන වෙනස තිවන්හස දේශනා කළ මෙලවත් පරලොවත් මනාකොට දකිද්දි. යහපත්දය, දහම් දැනුවම් බහස්ෘතු රහත් භික්‍ෂූගේ සිත මේ සැපවේදනාව යට කරන්නේ නෑ කියනවා. ඔය විදිහට මනාකොට වේදනාව දිහා දකිද්දි කැන රහතන් වහස නමක් දකින විදහමේ ජීවිතෙන ඒ රහතන් වහන්සගේ හිත සැපවේදනාවට යට කරන්න බෑ කියනවා. එනකට දුක්වේදනාවට අයහපත්දට ඒ ප්‍රහතන් වහස ගිහිතේ ගැටීමක් ඇති කරන්න ැෑවා. ඒ නිසාම ඒ රහතන් වහස ගිහිත තුළ. තස්සානුරෝදා ඇලීම ගැටීම කියන දෙක නැහැකෙනවා. එසිල්ල නසර අභාාවේතට පත්කරලා තියෙන කියනවා. ඒ කෙලෙස් රහිත වූ අසෝක වූ නිවන් පදේ දැනගෙන උන්වහන්සේ ආයත්තු වතාවක් මේ ලෝකී උපදින්නේෙන්නේ නෑහ කියලා බුදුරජාන් වහසේ අපට දේශනා කලා. එනි සබලන්න ෆින්ම්වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහල වනාම සාමා්‍ය ලෝකී සාමාන්‍ය විදිහට ජීවත්වෙන මිනිසුන්ට. තමන්ගේ නුවන මෙහේවෙල ජීවිතය ජයගන්න කොයි තරන්න අවස්ථාව උදාවෙනවාද. සම බුදුරජාණන් වහන්ේ දේශනා නොකලා අනක්. ුදුරජාණන් වහන්සේ පෙන්න්නා නොදුන්න අනං. අපේ ජීවිත අපි සාමාන්‍ය ඉදිරි ජීවත්යදී මේ සදු සැපදු ක්‍රහිතවේදෙන හට ගනීී. ඒ හටගන්න ඒවාට කෙස් අනුවම අපිත් වසඟ වෙලා යා විිනමුත් අපිට බුදුරජාණන් වහන්සේ පාලූ නිසා. ඒ බුදුරජාණන් වහන්සේ. මනාකොට ධර්මය අපට කියාදීපු නිසා. ඒ ධර්මය අපට දැන් ඉගෙනගන්න ඉතුර ලතියන නිසා අප පොළුවන් දහම් දැනුම වැඩදියුණු කරගෙන. අපේ තුළ ඒ දහම් දැනුම හොදට ඇතිකරගෙන. ඒ ධර්මයට අනුව කල්පනා කරලා. බුදුරජාන් වහස පෙන්නව දීපු විදිහයට ජීවිතය ගැෙන දකිින්. ඒ විදිට දැක්කොත්තීම කෙලෙස් හටගන්නාස්භාාවී නිදහස්වෙලා මේ ජාති ජරා මරණ කියන දුක්කලින් නිදහස්සන්න අපටත් අවස්ථාව. ද විතින් ිසි ලු නට මේ ලැබූ දුර්ලබ මනුස ජීවිත ලැබුණු දුර්ලබ බුද්ධ ශාසනය තුළ සංසාරදුකින් නිදහස්ස නාආකාරයට ජීවිතය හැඩ ගස්ව ගන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රී ස අදධර්මය පිහිට කරගන්න සියලුදිනාට වාසනාව ලැබෙත්වා සාදු 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 අද දවසේ අකාලික මුනි දහම් ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ අංක දොළහ වජිරාරාම මාවතයේ ඒවත්තල පදිංචි පවත් නිපුනිිකා මල්කාන්ති මහත්මය සහ පින්වත් Bයේ නන්දා රත්නවර මහත්මිය ඇතුළු මේ පවුලේ සියලු දෙනා විසින් ති රැස්කරපු සියලු පුුණිධර්මයන් මේ උතුම් ධර්මදාානෙන් ැස්සුන අනන්ත පුුණ්‍ය සම්පාර ධර්මය වූ ගෞතම සම්මා සම්බුදධ ශසනය සුරැකින සියලු දෙවියූ මේ පින් සතුටින් අනු මෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිරවාද රැකවරණු මේ සැදැහවතුන්ට දෙවරු නිරන්තරයෙන් සලසාධෙත්වා. දිව ආශෂයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිදිියුණුුණ දෙවියූ මේ ෞතම බුදුසුන තුළ චතුරාර්ය සතති ධර්මය අවබෝධ කිරීම වාසනාව ලබත්වා සාදු සාදුසාදු. මේ උතු ර්මමාදානය රැස්සු සියලු පුුණි ධර්මයන් පින්ව නන්දා රත්නවර මහත්මය නමින් මේ පරලො න්ට යදනු ඒ ආදරණය දෙමාපියන්ට ප්‍රන්සිස් රත්නවීර පාණන්ට සුජීව රත්නවීර පුතනුවන්ට අභය පින්න සහ ප්‍රේම කුමාර යන ඒ මේග රණවිරුවන්ට පවුලේ සියල දෙෙන නමින් මේගේ සියලුවම ඥාතීන්ට මේ ෆින්ං පෙත් අනමෝදං වෙත්වා ඉහත් ආරයෙ දස රන්නවීර මහත්මාට, ආරියදාස පල්ලියගුරු මහත්මට පවලේ සියල දෙෙනනා නමින් මේ පරලොයන්ට ේදන. සියලූම මළගේ ඥාතීන්ට මේ පින්ං අනු ෝදන් වෙෙත්වා. පැමිනිසිට සියලු දෙනා නමින් මේගේිය සියලු මළගේ ඥාතීන්ට ධර්මදේශනාවට උදවපකාර කළ සියල දෙනා නමින් මේේිය සියලූම මළගේ ඥාතීන්ට මේ පින්හතුන් සියලු දෙනා නමින් මේගිය සියලු මළගේ ඥාතීන්ට මේෆින්ං අන මෝදන් වෙෙත්වා. පඩලෝ වසයෙන් සැපවත් එෙත්වා සුව පත් එෙත්වා. සංසාරදුකින් අතමි දෙෙත්වා සාදුසා එවගේ මේ උතුම් ධර්මදානමය පින දායකත්වය දරන පින්වත් B.යේ නන්දා රත්නවීර මහත්මියයට පින්වන් නිපුනිකා මල්කාන්තී පින්වත් සංජීව රත්නවීර පින්වත් නිරෝෂන් රත්නවීර යන දූ දරුවන්ට පංවත් Bයේ සිරිසේන මහත්ම ඇතුළු පවුලේ සියලුදිනාට ර්මදේශනාවට උදවපකාරකරප සියලු දෙනාට සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාට මේ පිංක අනමෝදං වුුණ සියලූම දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවේ පිණිස දීර්ඝාෂ සම්පත් පිණිස දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස කරනලබන සියල ධාර්මික කටයුතු සෘ්ධිමත්වීම පිණිස මේ පින්ංගතුන්ට මේ සියලු පිංක් ඒ ආන්ත වශයෙන් හේතු වාසනා වෙත්වාසාදුු. සාදුසාදු රැස්වුන සියලු පුුණ්නිිධර්මයන් අපගේ ගෞරවිනීය පින්වල් ලොකු සාමීන් වහන්සේටද සිල්ගුණ දම් සුරකිනු මහා සංගරත්නට ධනගාරිකාමයෑණියන් වහන්සේලාටද. පැවදි අපේක්ස්ක අනගරික දරුවන්ට දනුමෝදං වෙත්වා. චතුරාරි සත්‍යති ධර්මය වබෝධ කිරීම වාසනාව ලැබෙත්වා සාදු සාදුසාදු මේ වඋතුම් දර්මාාන දැස්සන සියලු නිධර්මයන්. අද දවසේ අකාලික්ක මුනිදහම් ධර්මදේශනාව සඳහා දායකත්තේ දරන. පිංවත් නිපුනිිකා මල්කාන්තතිී මහත්මියය සහ පංවත් Bයේ නන්දා රත්නවර මහත්මිය තුළූ පවලේ සියලු දෙදිනාට, ඥාතීන් සීලු දිනාට හිතවතුන් සීියලු දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධනු මේ සැදැහැවතුන්ට දායකත්තේ දැරූ ඒ පින්ංවතුන්ගේ පවුල්ලල සියලු දිනාට, ධර්මදේශනාව අනුමෝදං වෙච්ච සියලූම් පිංවතුන්ට ධර්මස්ත්‍රවනය කළ මේ සැදැවතුන් සියලු දෙනාට ලෝවාසයෙන් සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්මදානය සඳහා දායකත්වය ධරන ඒ සියලු පින්වතුන්ට ශ්‍රද්ධා කාරි මණ්ඩලී සියලූම පින්වතුන්ට මේ පින් අනු මෝදං වෙත්වා. මේ රැස් කරන පුුණණි ධර්මයන් සියල්ල සියලු දෙනාට ගෞතුන් බුදු සසුනේ චතුරාය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිසම හේතුවාසනා වෙත්වා සාදු සාදුසාදු සුපින්තුනි. ද රපවා අනියඔසේ පයොතති කියෙනේෙන අක්කාලික මුනිදම් ධර්මදේශනාමේ වැඩසටානේද පිනත් ස්වාමීන් වහන්සේ අපට ඒ භාගතුන් වහන්සේ දේශනාකොට වදාල ඒ උතුම් ධර්මකාරණා පිළිබඳ මනා වික්‍රහයක් ලබා දුන්න ඔබ හෝරාවක්ට ආසන්න කාලයක් ඒ ධර්මය උතුම් කොට ශ්‍රවනය කරට ඇති. හෝ කාරණ ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්නට ඇැදි. අපිට අනුකම්පාවෙන් මේ උතුම් ධර්මකාරණා අපිට පින්වාදුන් පින්නත් ස්වාමීන් වහන්සේ අපි ුණ්්‍යන් මෝධනා කරමු. ෞත බද් සාසනය උතු ූ චතුරාට සත්‍යාවබපුතු කරගන්නට පින්නත් ස්වාමින්න් වහසේට මේ පින් හේතුවාසනාවේ වාක්‍යාව ප්‍රාර්ථනා කරමු. සාතු සාදු සාතු එවගේ ලංකාවාසී ලොගවාසී සියලු දෙනාට සුවසේ ධර්මවබෝධය ලබන්නට අදදවසේදී අකාලික මුනිසාාම් ධර්මදේශනාමේ වැඩසට හන්ට දායකත්තේ දැක්වුමේ පිරිසරත් තබව පුුණියයන් මොදන කරනවා. දැන් පින්නත් ස්වාමීන් වහන්සේට परिष्कार पूजा करो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय Namu Buddha. Namu Buddha. Namu Buddha. Namu Buddha. Namu Buddha. Namu Buddha. නබदध නබद නබद න නබद ಇಗವತು අತು स सಜ අපගේ නමස්කාරී වීවා. ඔබ සැමට තෙරවංසරයි නම බතායයි.